අත්දැකීම මොකක්ද මේ කියලා? මෙහෙමයි ડોක්ටර්, මම බඳලා බබාල හතර දෙනෙකුත් ඉන්න අම්ම කෙනෙක්. මගේ නැන්දම්මා පුදුම විදිහට මගේ පවුල කඩන්න ගොඩක් දේවල් කරනවා. මන් දැනුවත්ව මට කෑම ටිකේ කේව දාලා දෙනවා. මගේ බබාලටත් දීලා තියෙනවා. කියන්නේ හැම සැරේම මේ කරනවා. ඉතින් එයා අදටත් ඒක කරනවා. ඉතින් කොහොම හරි මේ මට ගෙදරදී දැනিলা තියෙනවා මේ මේ මලගිය ප්‍රාණ වල ලොකු බලපෑම අපිට තිබිලා තියෙනවා. ඒ කියන්නේ මායි බබාලයි මේ ඉන්නකොට අපි හැර වෙන මේ අයගේ කෙඳිරි සද්ද ඇහෙලා තියෙනවා. තව විශේෂ දෙයක් තමයි මේ මේ ඕෆ් කරලා තියෙන ලයිට්ස් පවා පත්තු වෙලා තියෙනවා. එහෙම වෙලා තියෙනවා. ඒක අපිට හිතා ගන්න බැහැ. ඕෆ් කරලා තියෙන ලයිට්ස් පත්තු වෙලා තියෙනවා ડોක්ටර්. ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් වෙන්න බැරි දේවල් නේ. ඉතින් මේ ඒ කියන්නේ පත්තු වෙලා නිවෙනවා එක සැරේට. එක සැරේට පත්තු වෙලා හිටින්නෙත් නැහැ. කොහෙද? ඒ අපි මේ හිටපු ගෙදරක. ඉතින් කොහොම හරි ඒ රට හිටියන්නේ කොහෙද? ජර්මනියද කොහෙද? ඔව්. එහෙදී වුණේ ડોක්ටර් මේ බොහොම මේ අප්‍රසන්න මේ ගඳවල ඉන්න ගත්තා. මොකද එහෙටත් එයාගේ එක එක දේවල් මේ ආවා. කොහොම හරි මේ මට හොඳට මතකයි මේ එයා මොනවා හරි දෙයක් අපිට එව්වට පස්සේ අපේ ගෙදර සමගිය නැති වෙනවා. ඒ කියන්නේ බබාලා ගොඩාක් දඟ කර කර වද දෙනවා. මහත්තයර මාව රුස්සන්නේ නැතුව යනවා. එහෙම කොහොම හරි නැන්දම්මල එහෙම කරේ ඇයි? නන්දම්මට ලොකු ඉරිසියාවක් තිබුණා. එකක් ගොඩක් ලස්සනයි. ඔව්, මගේ පෙනුමට එහෙම ලොකු ප්‍රශ්නයක් තිබුණා. මම ඇත්තම කිව්වොත් මේ මම දුප්පත් පවුලක ගෑනු ළමේ. මගේ මහත්තයා මගේ දෑවැද්දක්වත් බලාපොරොත්තු නොවි බැන්දේ. බැඳලා ලස්සනවන්තව හරි ලස්සනයි. මේ ලස්සනයි. ඔව් ડોක්ටර්, අනිත් එක මගේ බබාලා මේ පුදුම ඉක්මනට මට බබාලත් ලැබුණා. ඒගොල්ලෝ ගොඩාක් නිරෝගීවත්. ඒගොල්ලන්ගේ කේන්දර හැදුවෙත් මේ නැන්දම්මට දීලම තමයි. නැන්දම්ම දැක්කයි කේන්දර හරි ප්‍රබලයි. ඒ කේන්දරවල මේ ළමයි සෑහෙන හොඳ තැනකට ඉන්න ළමයි කියන එක එයා දැනගත්තා. පුදුම විදිහට උකට ඉරිසියා වුණා. හරි ගැඩක් නෙවි. තමන්ගේ දරුවා කොල්ලගේ ළමයාට ඉරිසියයිද? ඒකේ ප්‍රශ්නේ කියන්නේ ડોක්ටර් මේ මගේ මහත්තයයි නැන්දම්මලයි පාටයි නෙවි. මගේ මහත්තයයි එයාගේ අම්මලා කවුරුත් පාටාය නෙමෙයි. පාටින් අඩුයි. ගැතයි. මාත්‍යත් ගැතයි. මාතේ ලොකේ. මාතේ ලොකු ડોක්ටර් කෙනෙක් නේ. ඔව්. ඉතින් ඒ වුණාට මේ ඒ වුණාට ගැතයි. පෙනුමෙන් මේ කියන්නේ කේන්ති ගන්නවා වැඩිනේ අම්මා වගේම හරියට කේන්ති ගන්නවා. මට ආදරේ වුණාට හරියට මට නීති දානවා. මාව හිර කරලා තියෙන්නේ. ඒ කියන්නේ මට කිසි දෙයක් ඉගෙන ගන්න දෙන්නේ නැහැ. කිසිම දෙයක් මම ගෙදර වැඩ ටික කරගෙන හිටියොත් ඇති ගන්නට මට යාළුවෙක්වත් හම්බ වෙන්නවත් දෙන්නේ නැති තරන්නේ. ඇත්තටම එළියට මම එහෙම ආසාවට කියලා ගිහින් එහෙම මේ සතුටින් ඉඳලා නැති තරන් මම ගෙදරටම හිර වෙච්ච කෙනෙක්. කොහොම හරි මේ නැන්දම්ම තමයි උගන්වන්නේ මේ හිර කරන්න කියලා. කොහොම හරි නැන්දම්ම හරි අකමැති මේ මාව දැක්කහමත් අකමැති එකක් මගේ පාටට. මගේ දරුවොත් මගේ පාටමයි. ඒක නිසා මේ පුදුම තරහක් තියෙනවා මේ අපිත් එක්ක. අනිත් එක තමයි ලස්සන මේකනේ. ඔයා වගේම ඔය වගේ ගොඩක් කට්ටිය මට මේ විස්තර කරලා තියෙනවා, රෙකෝඩ් කරලා තියෙනවා. නැන්දම්මලා පුදුම දේවල් කරලා තියෙනවා. අනේ ලස්සන මේ පුතාල බඳපු ලස්සන ගෑනුලම. ඒක තමයි මට තේරෙන්නේ නැහැ ડોක්ටර්. යාට මේ කරදර වෙන හැම වෙලාවෙම උදව් කරන්නේත් අපි. මං තමයි ලෙඩ වුණාම ගිහින් බලන්නේ. මං කවලා හිටන් තියෙනවා. ඔය වගේම ලස්සන ගර්ල්ස් අනේ පව්. දෙගලන්ට පුදුම දේවල් කළා. ඔය වගේම කතාවල අනේ දෙන්නේ පුදුම නැන්දම්මල නිකන් මේ. මම ඇත්තටම මුලින් විශ්වාස කරේ නෑ මෙයා මට මෙහෙම දේවල් කරනවා ඇති කියලා. මං එක දිගට ලෙඩ වෙනවා වැඩසටහනක් කරන්න ඕනේ. ඇත්තටම මට එක දිගට ලෙඩ වෙන නිසා මගේ අයියා කෙනෙක් මාව එක්කරන් ගියා මේ නිකන් ওই සාත්තරයක් බලන්න. එතනින් කිව්වා මට මේ ඔයාගේ බඩරි දෙනවද, ඔයාට මෙහෙම ලෙඩ තියෙනවද එහෙම කිව්වහම මං ඕ කිව්වා. එතකොට එයා කියන්න ගත්තා මේ ඔයාගේ නැන්දම්ම ඔයාට මෙහෙම දෙයක් දුන්නද කන්නේ කියලා. හරියටම හරි දුන්න නැන්දම්ම. ඒ වුණාට පස්සේ තමයි මට කිරි එකකට මේ වැඩියෙන් සීනි දාලා දුන්නා. ඒ කිරි එක බිව්වට පස්සේ තමයි මේ මට මෙහෙම ලෙඩ වෙන්න ගත්තේ. උදේම මම ලෙඩ වුණා. ඊට පස්සේ මේ දැන් බලන්න වෙන ගෑනු ඔය තමන්ගේ මිනිහා අල්ලගත්තට පස්සේ ඔය දෙනවනේ. ඔව්. එහෙම ඒ වගේ දැන් දම්මත් මේ වෙන ගෑණියෙක් වගේ තමයි හැසිරෙන්නේ. අන්න හරි ડોක්ටර්. ඉතින් ලවර් කෙනෙක් වගේ. ඔව්, මට හරි දුකයි මේ. මොකද එයාට ඇත්තටම මට මොනවක් කරනවත් මේ එයාට කිසිම ලාභයක්වත් නැහැ. අනිත් එක දරුවෝ හතර දෙනෙක්.
හතර දෙනෙක් එක්ක ගෑනු කෙනෙක්ව අයින් කරා කියන්නේ පවුලෙන් එයාට මොන පාපයක්ද කියන්නේ මේ අනිද්දාගම තියෙන රටේ නේ බුද්ධඝම කියන්නේ ડોක්ටර් මේ මගේ නැන්දම්මා පොයට සිලුත් ගන්න අනේ අම්මෝ දඹදිව ගිහිල්ලා ඇත්ත තියෙන හතර සැරයක්වත් එහෙම ගෑනුනේ අනේ දෙක මේ පන්සලට දාන්නේ දෙනවා එයාට එයාට දරුවෝ ඉන්නවා 6 දෙනෙක් කියන තැන වරිගේ වෛරයක් වෛරනේ පෙර ආත්ම වෛරයෙන් පෙර ආත්ම වෛරයක් කියලා මට ඒක දැනගොනි කිව්වට ආලා ඉන්න බෑ ඔව් කොහොම හරි යාගෙත් පවකට තමයි උතෙන් දීපු මේක නම් ඇත්ත ડોක්ටර් මොකද මං ගැලවෙන්න හැදුවට මේ මගේ හස්බන්ඩ් ඇවිල්ලා මට ප්‍රොපෝසල් එක කියන ආපු එක නැන්දම්ම ගැන දැනගත්ත ගමන් මං අයින්ද වෙන්නේ තාමත් ඔය කරදරේ තියනද ඔය නැන්දම්මගේ ඉතින් තියනවා ડોක්ටර් මෙයා මහත්තයා නැති වෙනකන් ඉඳලා මට හරියට අන එකට එක කියනවා මං ඇහුන්නේ නැහැ වගේ ඉන්නවා මොකද මේ මම රණ්ඩු වුණොත් මගේ මහත්තයා විශ්වාස කරන්නේ නැහැ නේද? يعني ડિસ્ટન્સ විදියට කරන්න පුළුවන් නේ. ඔව් ඒකනේ ડોක්ටර්. කොහොම හරි මේ ඔය ගොඩක් මට කරදර තිබ්බ ડોක්ටර්. හරියට මේ මම ડોක්ටර්ගේ වීඩියෝස් බලුවාම දැක්ක ගොඩක් අයට තිබිච්ච ලක්ෂණ හැමදේම වගේ මට තිබ්බා. මගේ කකුල් ඇවිදින්න බැරුව රත්යා වගේ තිබ්බා. ඊට පස්සේ මම කොච්චර ලස්සන තරුණ ළමයෙක් මම ගොඩක් කැත වෙලා ගියා ඒ කාලේ ડોක්ටර්. අනිත් එක මේ මම කන කණේක මට ඇඟට හිටින්නේ මට ලෝකේ නැති ලෙඩ ගොඩාක් ආවා ඔළුව කැක්කුම ආවා උණාවා මේ නිතර නිතර මට උණේන එකක් තිබ්බා නිතර නිතර මට ඔළුව කැක්කුම එකක් ආ යටි බඩේ කැක්කුම් තිබ්බා ඊට පස්සේ මගේ අතපය රිදෙන එකක් තිබුණා දනි සමාරු වෙනා විද ගන්න බැරි වෙනවා මේ හැම ලෙඩේම ඉන්නේ ડોක්ටර් මගේ හස්බන්ඩ් ගෙදර ඉන්න ටිකට විතරයි එයා වැඩට ගිය ගමන් මට කිසි ලෙඩක් නැහැ දැක්කනේ ඒක හදලා තියෙන ඇත්තේ හස්බන්ඩ් එක්ක නිකන් මේ අන්න හරි මට ඒකෙන් තේරෙන්න ගත්තා නයි පොටි වගේ පෙන්වන්න බැරි වෙන මේ දේවල් මට ඒකෙන් තේරෙන්න ගත්තා ડોක්ටර් මේ මගේ කවුරු හරි එනවා මෙයා ඉන්නකොට එනවා මෙයා යනකොට යනවා ඊට පස්සේ ආයෙ මෙයා ගෙදරට එනකොට පය තිබ්බ ගමන් මෙයා ආයෙත් මගේ ඇඟේ ඒක තමයි දෙන්නට දෙන්න උස්සන්න බැරි වෙන තමයි ඒක වල අනිත් එක මගේ හස්බන්ඩ් මාකාර වලි දේවල් දිනනවද කියන අද රටේ අපි දන්නේ නැහැ මේ පුදුම ඔය තියෙනවා පතරවල ඉඳන් පුදුම ಜಾති ඒවත් තියෙනවා අපේ මිනිස්සු ඒවට යන්නේ ඔයාට ගිහිලා ගිහිලා ඔය ජොක් කරන වගේ එන බිසි බිසි ගස යන්නේ ඌට එක එකට ගුලියම්බරන්න කියන්නේ ડોක්ටර් මේ මම මුලින් විශ්වාස කරේ නෑනේ මේ නැන්දම මෙහෙම කරනවා කියලා මම පස්සේ විශ්වාස කරන්න ගත්තේ මම ලෙඩ වේගෙන යනවා පුදුම ලෙඩක් වුණා එතකොට මට කිව්වා මේ ඔයාට හොඳ තොවිලයක් කරන්න කියලා ඊට පස්සේ දැන් මාගේ මහත්තයා තොවිල් වලට කැමති කෙනෙක් ඉන්නේ මේ එතකොට කොහොම හරි කරලා මේ ගෙදර යකෙක් ඉන්නවා කරදර තියනව නේද කිව්වා මේ ડોක්ටර් මේ මගේ මහත්තයා ඒක චුට්ටක් පිළිගත්තා. මොකද gedara hari hari අමුතු දේවල් වුණා යටත් දැනුණා. ඒකින් දා ලොකු තොවිලයක් කරා. මේ තොවිලෙන් ලොකු සහනයක් ආවා. නමුත් කාලයයි. මොකද ඒත් මගේ නැන්දම එවනවා. එවනවා එවනවා එවනවා. තොවිලෙන්වත් මෙහෙමනේ දරුවෝ ඇඟ ඇතුළේ තියෙනක ඉවත් වෙනවා. දැන් අරුන් ඇතුළ වුණාට පස්සේ ඇගේ දොරක් අරගෙන තියෙනවා. ඔව්. මම දැක්ක ડોක්ටර්ගේ වීඩියෝස් වල උක තියෙනවා. ඔව් අහලා මට හිතුණා මේක හරියන්නේ නැහැ දැන් මම මේ අවුරුදු ගානක් තිස්සේ විඳවනවා මං ජර්මනි ඉඳලා ආවිලත් අවුරුදු පහක් වෙනවා මේ අවුරුදු පහටත් මම විඳවනවා මට හිතුණා මේ ડોක්ටර් ගාවට ඇවිල්ලා දැන්වත් මට බෙහෙත් ගන්න කියලා දැන් මම බෙහෙතුත් අරගෙන ගොඩක් කල් මේ දැන් නම් මට ડોක්ටර් දෙනවා ඇති මට මුකුත් වැඩ කරන්නේ නැහැ මම ડોක්ටර් කෙනෙක් තමයි ඒක නිසා එයා මේ බෙහෙත් විශ්වාස කරන්නේ නැහැ එයාත් බොන්න ඕන හරිනම් මොකද එයා නම් බොන්නේ නැති නිසා එයාට තාම මට කිමාත් එක කේන්ති නමුත් මගේ ලෙඩ නැති නිසා එයාගේ අර කීන් තියෙන එක පැත්තක් හොඳ වෙලා තියෙන්නේ. ඔව්. මගේ බබාලටත් දැන් තේරිලා තියෙන්නේ මේ අම්මා දැන් හොඳයි. නැත්තම් ඉස්සර ඒගොල්ලෝත් බයයි. මහත්තයා වෙන්නේ කිච් කරනවානේ. මහත්තයා ආදරේ නමුත් අර ආවගේ කරලා දිනවනේ. ඔව් ડોක්ටර්. මේ ડોක්ටර් ගොඩාක් පිංසිත් දෙනවා ડોක්ටර්ගේ බෙහෙත් වලින් තමයි මට. ඔයත් සද්දහට කේස් වගේ කිව්වා මොනවද ඔනේ? සද්ද හෙනවා කියන්නේ ડોක්ටර් මෙහිමයි. මේ අපි විතරයි ඉන්නේ එක සැරයක් වහලුවට හයියෙන් හයියෙන් කවුද ඇවිදිනවා මේ මහරෑ හැබැයි ડોක්ටර් මගේ මහත්තයා මේ එතකොට මේ අවුට් ස්ටේෂන් ගිහිල්ලා ලංකාවේ දුර පැත්තකට ගිහිල්ලා අනුරාධපුරේ වැඩ වගේකට ගිහිල්ලා හිටියේ මෙන්න හයියෙන් වඩි තිය තිය යනවා එතකොට මට ඇහෙනවා බබාලටත් ඇහුණා අපි තුන් හතර දෙනාම බය වුණා මගේ බබාලා හතර දෙනෙක් ඉන්නවනේ අපි පස් දෙනාම මට ඇත්තටම ඉඳලා හිටලා වැඩට කෙනෙක් එනවා ඒ උඩ ඇවිදින්න බෑනේ කාටවත් ඇවිදින්න බෑ ડોක්ටර් කිසිම කෙනෙක්ට එන්න බෑ පූසෙක් දිව්ව එක සැරේට දුවනවා මිසක් අර සද්ද දාගෙන මිස්ලැබ් තියෙන ගෙවල් වල එහිම දඩම් බඩම් ගාලා ඇවිදින්නත් බෑ ඒක තමයි එහෙම ඇවිද්දා
ඒක තව හිතාගන්න බැරි විදිහට මේ සර්පයෝ ගෙදරට එන්න ගත්තා. සර්පයෝ ආවා, අනිත් එක මලකුණු ගඳ එනවා ඩොක්ටර්. බුද්ධුම මලකුණු ගඳයි. මං ඒත් බලනවා කුණු මුකුත් ගෙදර නැහැ, මලකුණු ගඳයි. ඒක එහෙමයි. අනිත් එක මගේ පුතාගේ මේ පෙනුමත් ගොඩාක් විකෘති වුණා. මම ඩොක්ටර් ගාවට ඇවිල්ලා බෙහෙත් අරගෙන ගියා. මගේ පුතාත් හොඳ වුණා. ඊට පස්සේ මේ මගේ පුතා කියන්නේ මගේ ලොකු පුතා. ඔව් ඩොක්ටර්, එයා ගොඩාක් ලස්සන ළමයි. අනිත් බබාලා මේ තුන් දෙනාට නම් දැනට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒත් ඒගොල්ලෝ ගොඩාක් කරදර කරනවා. මේ මං හිතන්නේ මං ඩොක්ටර්ගේ බෙහෙත් අරගෙන ගියොත් හොඳයි. ඒගොල්ලොන්ගෙත් ගොඩක් මට කරදර තිබ්බා. මේකනේ එක්කෙනෙක්ට පණිනව නේද ඩොක්ටර්? වගින් අරයට මෙයාගෙන් බල්ලගේ පූසගෙන් ගිර වගින් ඔහොම එතනවා. ඒකනේ හැම ප්‍රොටෙක්ට් වෙනවා. හැමයි දෙල්ලන් නෙවෙයි නැන්දම්බලොම කරාම තමන්ගේ පුතත් එක්කම ඉවරයි. ඒක තමයි පවුලම ඉවරයි. ඔව් මේ මං අහලා තියෙනවා ඩොක්ටර් මේ ඔය කරපු අය මේ මැරිලා ආපහු ඒගොල්ලොත් ඒවා කට්ටියට ඒක ගැන මහු වෙනවා නේද? ඒක ඒ ලෝකෙටම යන්නේ. ඉතින් ඇත්තම කිව්වොත් මේ යන්නේ මොකද දන්නද? එයා මැරිලා ගියයි මමත් යකින්නේ කායි අඟට රින්ගලා ලේබොන ගමන් ගියයි මම පොඩි වින කරාඩි. ඒකයි මම මල යකින්නේ. ඒක තමයි ඩොක්ටර්. මම ඔය වගේ දේවල් මගේ නැන්දම්මටයි මගේ යූටියුබ් එකේම දාලා. ඔව් මම වීඩියෝ එකක් ගැන කියනකොට නැන්දම්මයි මේ නැන්දම්මයි නෑනේ ඉන්න තැනක් නැතුව හැංගිලා. ඇයි ඉතින් ඒවා අහනවා කියන්නේ? බලන්න දෙන්න බලන්න දෙන්න. බලයි ඩොක්ටර්. පුදුම බයයි. පුදුම බය. ඒත් ලැජ්ජ නැතුව තව කරන්නේ. යකින්නියක් තමයි වෙන්නේ කියලා කියන්නේ. අනිවාර්යෙන් ඩොක්ටර්. ලේබොන යකින්නියක් කියලා. මොකද මේ පුදුම මේ ක්‍රෝධයක්, පුදුම වෛරයක්, පුදුම මේකක් තියෙනවා. ඇත්තට කිව්වොත් මාත්මගේ නැන්දම්මටයි නැන්නටයි ගොඩාක් ෆයිට් කරපු කෙනෙක්. WhatsApp Viber ඒවා යවන්න. ඔව්. මේ වීඩියෝ එක යවන්න අනිවාර්යෙන්. බලන්න. ඒක බලන්න මේ. ඒක තමයි ඩොක්ටර් වෙනකොට මට ඩොක්ටර්ගේ බෙහෙත් වලින් මට ඒගොල්ලෝ ගැන තිබිච්ච තරහක් නැති වුණා. මගේ හිත ඇත්තටම මේ මගේ මම දැන් ඒගොල්ලන්ට මෛත්‍රී කරනවා. ඩොක්ටර් උනත් කියනවානේ මේ අපි හොඳින් හිටියොත් නේ අපිට හොඳ දේවල් වෙන්නේ. අනිත් එක මේ බෙහෙත් මට ලැබුණෙත් මම මිනිස්සුන්ට ගොඩක් මෛත්‍රී කරන කෙනෙක්. ඒක හින්දා මට ඇත්තටම ලොකු සහනයක් තියෙනවා ඩොක්ටර්. ඩොක්ටර්ට ගොඩාක් පින් සිද්ධ වෙනවා මට මේ කරපු උදව්වට. මේ ඇත්තම කිව්වොත් මේ මේ ඩෙඩ් ස්පිරිට් ඇටැක්ස් කියන එක මේ මේ ලෝකෙ තියෙනවා. මිනිස්සු නොදැනුවත්වම තමයි මේ දේවල් වෙන්නේ. පුංචි දරුවන්ට පවා එනවා. මොකද මගේ පුතාටත් මටත් මේ බලපෑම් වුණා. ඉතින් ගොඩක් හොඳයි. ඉතින් ඇත්තට මේ දෙහෙතුන් සම්පූර්ණයෙන්ම හොඳ වෙලා ඩොක්ටර් ඩොක්ටර්ට ගොඩාක් පින් සිද්ධ වෙනවා. ගොඩක් ස්තුතියි වාගේ අධ්‍යක්ෂ ශාකරාට. ඔකේ තැන්කියු.